ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමය, පූගොඩ මහාවිහාරය සහ ශ්‍රී පඤ්ඤාසාර විහාරය ආදී විහාරස්ථානවල විහාරාධිපති, ආගම ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන් වතුරුගම අමුණුකුඹුර පදිංචි බී.ඒ. පියසීලි මහත්මිය, යක්කල කොස්කඳවල පදිංචි මාතරාරච්චි පවුලේ දූදරු පිරිස, කෑගල්ල පිටගල්දෙනිය පවණිහි පදිංචි ප්‍රියන්තලාල් මහතා ඇතුළු පිරිස, බොරලන්ද පදිංචි ඩබ්ලිව්.එම්. ගුණසේකර මහතා, කළුතර දකුණ දූව පන්සල පාර තිලක වලව්ව පදිංචි කමලා කරුණාතිලක මහත්මියගේ දූදරුවන්, අතුරුගිරිය මිලේනියම් සිටි කලාප තුන පදිංචි පී.කේ.ඩී. සීලවති මහත්මිය, මොණරාගල ඔබ්බේගොඩ ප්‍රභාෂිතහි පදිංචි අනදා වීරකෝන් මහත්මිය, අම්පාර දඩයම් තලාව තිස්සපුර පදිංචි නිශාන්ති උදයංගනී මහත්මිය සහ මනෝද්‍යා බණ්ඩාර මෙනවිය, වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන පාරේ ආශංසාහි වයලට් පෙරේරා මහත්මිය ඇතුළු පිරිස, සදහෙවතුනි සංඝරත්නය පහළ වන හැටි පිළිබඳවයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතේම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතේම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතේම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස තුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සංඝං සරණං ගච්ඡාමි. පින්නතුනි, අද ධර්මදේශනයට මා මාතෘකා කළේ සංඝං සරණං ගච්ඡාමි කියන මේ පාඨය. අපේ බෞද්ධ පින්වතුන් හැම දෙනාටම ඉතාමත්ම හොඳට පළපුරුදු උදේ දවල් නවත නැතුව විවහාර කරන පාඨයක් සංඝං සරණං ගච්ඡාමි කියන මේ පාඨය. පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් කියලා හිට මේ සංඝං සරණං ගච්ඡාමි කියන ශික්ෂාපදයෙන් අපි සමාදන් වෙනවා. ඒ වාගේම අපේ පින්නතුන් යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නාචේ සංඝා අහං වන්දාමි සබ්බදා කියලත් මේ සංඝරත්නයට නමස්කාර කරනවා. මේ සංඝරත්නය අපි නමස්කාර කිරීමෙන් බලාපොරොත්තු වෙනවා විශාල සසරින් මිදී නිවන් සම්පත්තියට පත්වීමේ අපේක්ෂාවත් සියලුම උවදුරුවලින් මිදී සිටීමේ අපේක්ෂාවත් කියන මේ කරුණු දෙකක්. මේ සංඝරත්නය මේ ලෝක සත්වයාගේ යහපත පිණිස පහළ වෙන්නේ, හටගන්නේ, උපදින්නේ, ඇතිවෙන්නේ කොහොමද කියන කරුණ ගැනයි අද අපි මේ ධර්ම දේශනාවෙන් කරුණු පැහැදිලි කරන්නේ. සංඝරත්නය පහළ වීමට මුලින්ම තිබිය යුතු මූලික පාරිසරික කරුණු කීපයක් තියෙනවා. ඒ පාරිසරික කරුණු බොහොම දුර්ලභ කරුණු වශයෙන් තමයි දක්වන්නේ. මනුෂ්‍යාත්ම භාවයක් ලැබී තිබීමේ පාරිසරික සුද්ධත්වය තිබෙන්න ඕනේ. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක ශාසනය පැවතීමක් තියෙන්නත් ඕනේ. ඒ වගේම මනුෂ්‍යාත්මයක් ලබා ගන්න පුත්කලයට හොඳ සෙන සම්පත්තියක් තියෙන්නත් ඕනේ. ඒ වගේම සද්ධර්මයේ පිළිබඳව අවබෝධයක් දැනීමක් ඇතිවෙන්නත් ඕනේ. දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ. දුර්ලභෝ කන සම්පatti සද්දම්මෝ පරම දුර්ලභෝ කියලා මේ කියන කරුණු මේ ගාථාවත් එක්කම අපේ බෞද්ධ පින්වතුන්ට හොඳට පාඩම් තියෙනවා. මේ නිසා මනුෂ්‍යාත්මයක
ලැබීමකින් තොරව පැවිදි වෙන්න බෑ, උපසම්පන්න වෙන්න බෑ. දිව්‍යාත්මයක උපන්නත් පැවිද්දෙක් වෙන්න බෑ. නාග ආත්මයක උපන්නත් පැවිද්දෙක් වෙන්න බෑ. යක්ෂයෝත් එක් වෙලා උපන්නත් පැවිද්දෙක් වෙන්න බෑ. මේ නිසා පැවිද්දෙක් වීමට නම් මූලිකව මනුෂ්‍යාත්මයකම පිහිටන්න ඕනේ. ඒ මනුෂ්‍ය ආත්මය නොලබා කවදාවත් පැවිද්දෙක් බවට පත්වීමට මූල අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම මනුෂ්‍යාත්මයක් ලබා ගත්තාම ඒ මනුෂ්‍යාත්ම ලබා ගන්න පුද්ගලයා බුද්ධෝත්පාද කාලයක් තුළ වෙන්න ඕනේ. සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේගේ ධර්මය මේ ලෝකෙට දේශනා වෙලා උන්වහන්සේගේ ශාසනය යම් තාක් කල් පවතිද්ද ඒ බුද්ධ ශාසනය පවතින කාල සීමාව බුද්ධෝත්පාද කාල සීමාව වශයෙන් සලකනවා. එම කාල සීමාවක් ලැබෙන්නත් ඕනේ. දුර්ලභෝ කන සම්පත්ති. මිනිසෙක් උනාටම පුළුවන්කමක් නැහැ මහානකමක් ලබා ගන්නට. ක්ෂණ සම්පත්තිය තිබෙන්න ඕනේ. ක්ෂණ සම්පත්තිය කියන්නේ සාන්තාරික භවාන්තරව තමන්ගේ සම්පත්තිය තුළ ත්‍රි හේතුව කුසල සම්පත්තියක් තිබෙන්න ඕනේ. සම්පාරේනම් තමන්ගේ මේ ආත්මයට එනකොට උපදිනකොට අලෝභ අදෝස දෙක පමණක් මුල් වෙලා ඉපදෙලාත් බෑ. ලෝභ දෝස දෙකෙන් උපදෙලාත් බෑ. අලෝභ අදෝස අමෝහකින ත්‍රි හේතුක සම්පත්තිය ඇතුව උප්පත්ති ලැබපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ ත්‍රි හේතුක සම්පත්තිය උපදින ඇතුව උපදින කෙනාට තමයි මේ සෙන සම්පත්තිය පිහිටන්නේ. අන්ධයෙක්, කොරෙක්, බදිරයෙක්, ලිංගහීනයෙක් ආදී නොයෙක් නොයෙක් හේතුන්ට පත් වෙන අය මහන වෙන්න බෑ. ඒ අයට සෙන සම්පත්තිය නැහැ. ඒගොල්ලන්ට ත්‍රි හේතුක සම්පත්තිය නැහැ. මේ තමයි මනුෂ්‍ය ආත්මයත් උඩත් හොඳ සියලුම අංගෝපාංග වලින් සමන්විත සෙන සම්පත්තියක් ඇති බුද්ධිමත්, ඥානවත්, ප්‍රඥාවන්ත භාවයට හේතු වන භවයක් ලැබලා තිබෙන්න ඕනේ මහන භාවය ලබා ගන්නට. ඒ සම්පත් ලැබිලත් බුදුහාමරංගේ ධර්මය පවතින ප්‍රදේශයක් වෙන්න ඕනේ. බුද්ධර්මය පවතින රටක් වෙන්න ඕනේ. බුද්ධර්මය තමන්ට ශ්‍රවණය කරන්නට, ධාරණය කරන්නට, ඉගෙන ගන්නට ලැබෙන පාරිසරිකත්වයක් තිබෙන්න ඕනේ. ඔය ආදී කරුණු සම්පූර්ණ වුණහමයි මහාන කෙනෙකුන්, පැවිදි කෙනෙකුන් මුලින්ම අපට ඇති වෙන්නේ. ඒ මහාන කෙනාට, මහානකමක් බලාපොරොත්තු වෙන කෙනාට චිත්ත සම්පත්තියක් තිබෙන්නත් ඕනේ, චේතනා සම්පත්තියක් තිබෙන්නත් ඕනේ. බුද්ධෝත්පාදක ඉපදෙනා මනුෂ්‍යාත්මයක් ලබාගෙන ත්‍රි හේතුක සම්පත්තියක් ඇතුව ඉපදෙනා සෙන සම්පත්තියෙන් සම්පූර්ණ වෙලා බුදුහාමරංගේ ධර්මය පිළිබඳ ප්‍රමාණික අවබෝධයක් ලබාගෙන තිබෙන කෙනෙකුන් තුළ ඇති වෙනවා මේ චිත්ත සම්පත්තිය සහ චේතනා සම්පත්තිය. චිත්ත සම්පත්තිය, චේතනා සම්පත්තිය වලින් තමන් විසින් බුදුහාමරංගේ ධර්මයට අනුව තීර්ණයකට ගන්න වෙනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණාත්ථය කියන තේරුම අර්ථය. සබ්බ දුක්ඛ නිස්සරණ කියලා කියන්නේ බුදුහාමුදුරුව දුකයි කියලා දේශනා කරපු යම් තාක් දුක්ඛ සත්‍යයක් වේද, ඒ දුක ඉපදීමට හේතු වන යම් තාක් සමුදය සත්‍යයක් වේද, මේ දුක්ඛ සමුදය දෙක තේරුම් අරන් ඒ දෙකින් ඉවත් වීමට, තොර වීමට, මිදීමට, නිදහස් වීමට ඇති වන චේතනාවක් ඇති වෙන්න ඕනේ. ඒකට කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ චේතනා චෛසිකය කියලා. ඒ සියලු දුක් වලින් නිදහස් වුණාම තමන් පැමිණිය යුතු ප්‍රතිඵලය තමයි නිර්වාණය. සාංසාරික සකල සංස්කාර ධර්මයන්ගෙන් ඉවත් වුණු, සංකත ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන් ඉවත් වුණු, අසංකත සාන්ත පදාර්ථය නම් වූ නිර්වාණ සම්පත්තියට පැමිණීමේ අධිෂ්ඨානය, අභිලාෂයක් තිබෙන්න ඕනේ. මේ අභිලාෂ දෙකම සම්පූර්ණ කරගන්න පුද්ගලයෙක් ළඟට මහා සංඝරත්නයක් ලැබෙන්නත් ඕනේ. මේ නිසා ධර්මයට, විනයට අනුකූලව සංඝ සම්මතයක් ලබා දෙන්න පුළුවන් වන
සංඝ සමූහයක් ලැබෙන්න ඕනේ. ඒ සංඝ සමූහයා ඉදිරියට ගිහින් හිට මේ ළමයට හෝ මේ පුත්කඩයට හෝ මේ ධර්මයට අවබෝධ කරගන්න මහණකම ප්‍රාර්ථනා කරන කෙනාට තමන් විසින් මහණකම ඉල්ලා හිටින්න ඕනේ. ඒ මහණකම ඉල්ලා හිටන විට පසු කාලෙක බුදුහාරෝ පනෝපො නීත්‍රී තියෙන අවසර ගත යුතු තැන් දෙමව්පියන් ගුරුවර බාරකාර ආදීන්ගේ ඒ අවසරයක් සහිතව ඇවිදින් හිට මහා සංඝරත්නයේ ඉදිරියේදී තමන් මේ පබ්බජා බව ඉල්ලා හිටින්න ඕනේ, පැවිද්ද ඉල්ලා හිටින්න ඕනේ. ඒ පබ්බජ්ජාව ඉල්ලා සිටීමේ අවස්ථාවේදීත් ඒ පැවිද්ද ඉල්ලන කෙනාටත් ව්‍යවහාර කරන වචන තියෙනවා. සබ්බදුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණාත්තා ඉමං කාසාවන් දත්වා පබ්බාජේතමං බන්තේ කියලා ඉල්ලන පුද්ගලයා ඊට පස්සේ කපාවත් පොරවල හිට නැවත වරක් මහා සංඝරත්නයේ ඉදිරියට පමුණවනවා. ඒ පැමුණුවම දැන් එයා කසාවත් පොරවගෙන ඉන්නේ. ඒ වුණාට තවම එයා සාමරේස නමක්වත් වෙලා නැහැ. මේ නිසා එයා ඉල්දනවා ශික්ෂාපද සමාදන් වෙන්න. ඒ ඉල්ලීමට කියනවා සාමනේර ඉල්ලීම කියලා. සමන ශබ්දයට ඉරප්‍රත්‍ය දීමෙන් සමන ශබ්දය අග තියෙන අයන්නත් ඉයන්නත් දෙක එකතුෙන් එකාරය බවට පත්වලා හිට සාමනේර ශබ්දයක් හැදෙනවා. ඒ සාමනේර ශබ්දය ශ්‍රමණ භාවයේ ඉල්ලා හිටීමේ අර්ථය ප්‍රකාශ කරන සාමනේර ශබ්දය. එතකොට සාමනේර සිල් සමාදන් නොවුණු සිවුරු පුරවාගත්ත පුද්ගලයාගේ මේ ඉල්ලීම සමන ඉර සාමනේර කියන මේ විවහරෙන් හැදිච්ච සාමනේර භාවයක් ශ්‍රමණ භාවයක් ඉල්ලා සිටින ප්‍රාර්ථනා කරන ආයාචනා කරන කෙනා බවට පත් වෙනවා. මහා සංඝයා වහන්සේ විසින් මේ ආයාචනය බාර අරගෙන දීම සුදුසුයි කියලා තීරණය කරගෙන මහා සංඝයා වහන්සේ විසින් මෙයාට සාමනේර කියන වචනකින් සාමනේර සිල් සමාදන් කරනවා. මහා සංඝයා වහන්සේ විසින් සමාදන් කරන සාමනේර කියන මේ වචනය ලැබෙන්නේ සමන ඉර කියන මේ දෙක එකතු වෙන්නේ නෙමෙයි. සමන ශබ්දයට නේර ප්‍රත්‍ය දීමෙන් තමයි එතන සාමනේර කියන වචනේ හැදෙන්නේ. නේර ප්‍රත්‍යයේ තේරුම පුත්‍රයා, දරුවා, විධවා කියන එකයි. නේර ප්‍රත්‍ය දෙන්නේ විධව කියන අර්ථයේ. නේර විධවාදිතෝ කියන කාත්‍යාන සූත්‍රයේ මේ විස්තර උගන්ලා තිබෙනවා. නේර විධවාදිතෝ කියන සූත්‍රයට අනුව සමන ශබ්දයට පරව නේර කියන ප්‍රත්‍ය යොදාගෙන සාම නේර කියන වචනය ඇති කරගෙන තමයි මහා සංඝයා වහන්සේ විසින් මේ පුද්ගලයාට සාම නේර සීලෙහි පිහිටුවීම සිදු කරන්නේ. නේර ප්‍රත්‍ය තියෙන්නේ දරුවා කියන අර්ථය. එතකොට සමන නේර, සමන දරුවා. සමන දරුවා කියලා කියන්නේ සමන වචනය මෙතන පාවිච්චි කරන්නේ ලෝතුරා බුදුහාමුදුරුවෝත් බුදුහාරුවන්ගේ ශාසනයක්. එතකොට ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනය දරුවෙක් බවට පත් කිරීම තමයි සාමනේර කියන මේ වචනෙන් තේරුම් කරන්නේ. සමන ප්‍රත්‍ය නේර ප්‍රත්‍ය දීමෙන් කරන්නේ බුද්ධ පුත්‍රයෙක් බවට පත් කරනවායි කියන තේරුමයි. එතකොට බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා සාමනේර සීලය සමාදන් වෙනවා සමගම. එතකොට මේ සාමනේර සීලය සමාදන් වෙන මේ පුද්ගලයා දැන් බුද්ධ පුත්‍ර භාවයට පත්වීමත් සමගම බුද්ධ පුත්‍රයෝ සියලු දෙනාම පාරමී පුරන්නෝ. බුද්ධ පුත්‍ර භාවයට පත්වෙන හැම දෙනාගේම පරමාර්ථය සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍යකරණාත්තාය. සියලු සාංසාරික දුකින් නිදහස් වී නිර්වාණය සාක්ෂාත් කිරීම. ඒ කියන්නේ රහත් භවට පත්වීම. රහත් බවට පත්වීමට කල්පලක්ෂයක් පිරුම් පුරන්න ඕනේ. එතකොට ඒ පාරමිතා පිරීමටයි මේ ඇතුළත් වෙන්නේ මේ සාමනීර කියන අවස්ථාවෙන්, බුද්ධ පුත්‍ර අවස්ථාවෙන්. එනිසා එතැන් පටන් එයා පාරමී පුරන්නේ. බුද්ධ පුත්‍රයෙක් එයා දැන් පාරමී පුරන හින්දා ශ්‍රාවක බෝධිසත්වයෙක්. බෝධිසත්වයෝ තුන් ආකාරයි. ශ්‍රාවක බෝධිසත්ව, පච්චේක බෝධිසත්ව, සම්මා සම්බුද්ධ බෝධිසත්ව කියලා.
එතකොට මේ ශ්‍රාවක සම්බෝධි භාවයට මෙයාපත් වෙන්න පුළුවන්. හැබැයි එයා බුද්ධ පුත්‍රයාගේ సంతානිය තුල තියෙන අදිෂ්ඨානය අනුව එයාට ඕන ලෝතර බුදුව පතන පාරමී පුරණ කෙනෙක් වෙන්නත් පුළුවන්. එයාට ඕන පසේ බුද්ධත්වයේ පතන කෙනෙක් වෙන්නත් පුළුවන්. එයාට ඕන රහත් භවෙන් සසර කෙලවර කරන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ නිසා ලෝතර බුද්ධත්වයෙන් හෝ පසේ බුද්ධත්වයෙන් හෝ රහත් භාවයෙන් හෝ සසර කෙලවර කිරීමට ප්‍රාර්ථනා කරන මේ අය පාරමී පිරිය යුතුයි, පාරමී පුරන්න ඕනේ. එක්කල්පනස්සයක්. එතකොට පාරමී සංඛ්‍යාවට අතුදත් වෙනවා මේ හැමදෙනාම පාරමී පුරණ පිරිසප්පවට පත් වෙනවා. ඒ නිසා මේ පුද්ගලි ඔක්කොම බෝධිසත්ව, ශ්‍රාවක බෝධිසත්ව, පච්චේක බෝධිසත්ව, සම්මා සම්බුද්ධ බෝධිසත්ව ආදී වශයෙන් මේ තුරදෙනා බෝධිසත්ව කියන සංඛ්‍යාවට පත් වෙනවා. බෝධිසත්ව භාවයට පත් වෙන අයගේ අංග ලක්ෂණ හතරක් තියෙනවා. උට්ටාන ලක්ෂණය, උම්මග්ග ලක්ෂණය, අවස්ථාන ලක්ෂණය, හිතචර්යා ලක්ෂණය කියලා. බෝධිසත්වයන්ගේ උට්ටාන ලක්ෂණය කියලා කියන්නේ පසුබට නොවි, කිසි පමාවක් නොවි, තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් හෝ පරමාර්ථ ඉටු කරගැනීමේ උත්සාහයට කියනවා, අදිෂ්ඨානයට කියනවා උට්ටාන කියලා. එතකොට යාගේ අදිෂ්ඨානය රහත් භවින් හෝ ලෝතුරා භවින් හෝ පසේ බුදු භවින් හෝ සසරින් මිදී නිවන් දකින්නට තියෙන අදිෂ්ඨානය නම් ඒ අදිෂ්ඨානයටයි උත්ථාන සම්පදාව කියලා කියන්නේ. උම්බග්ග සම්පදාව කියලා කියන්නේ ප්‍රඥාවටයි. නිර්වාණය ලබා ගන්න කෙනෙක් සංඥා විඥාන දෙකේ ගැටි නරක පුත්කලේ පාටපත් වෙන්න හොඳ නැහැ. එයා ප්‍රඥාවෙන් ගැටි ඉන්න ඕනේ. එන්සා ප්‍රඥා විදර්ශනීය, ප්‍රඥා භාවනාව, විදර්ශනා භාවනාව, විදර්ශනා අවබෝධය කියන මේ ප්‍රඥාව ඇත්තේ බවට පත් වෙන්න ඕනේ. එතකොට උත්තාන උම්මග්ග කියන අවස්ථා දෙක තියෙන අතර අවත්තාන, අවත්තාන කියන්නේ ධර්ම විනයානුකූලව බුදුහාමුදුරන් වහන්සේ විසින් අත්හරින්නේ කියපු, අසභයි කියපු, නරකයි කියපු, තමන්ගේ අදිෂ්ඨානයට හා ප්‍රඥාවට විරුද්ධ වන, ප්‍රතිපක්ෂ වන යම් තාක් දේවල් තිබෙනවා නම් ඒ සියල්ලංගෙම මිදීම, ඉවත් වීම, විනයානුකූල වීම ඒ ලක්ෂණය. හිතචර්යාව, හිතචර්යාව අත් දෙආකාරයි. හිතචර්යාව කියලා කියන්නේ තමන්ගේ කෙලෙසුන් නැති කරලා කුසලයන්ගේ හා ඥානවබෝධයේ තත්ත්වයට පත්වීමේ හිතචර්යාව ඇති කරගන්න එක. මේක දෙආකාරයි, අත්ථ හිතචර්යා, පරත්ථ චර්යා කියලා. පරත්ථ චර්යා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තමන් නිවනට යන ගමන් සසරින් දුක් විඳින අයත් සසරින් මුදවා ගැනීම පිණිස කළ යුතු ක්‍රියාමාර්ගවල යෙදීම පරත්ථ චර්යාව. තමන් කෙසේ හෝ බුද්ධත්වයට පත් වෙන්න ඕන, රහත් බවට පත් වෙන්න ඕන, පසේ බුදු වෙන්න ඕන කියලා ගත්ත අදිෂ්ඨානයට අනුව එක අදිෂ්ඨානයකින් යන එක, තමන්ගේ ස්වාර්ථය ඉෂ්ට කරගන්න එක අත්ථ හිතචර්යාව. අත්ථචර්යාවත් තොර පරතචර්යාවක් නෑ. මෙතන පරතචර්යාවෙන් තොරව අත්ථචර්යාවක් නැහැ කියලා කියන්න බෑ. මොකද පසේ බුදුවරුන් බෝධිසත්වරු පරතචර්යාවේ දෙන්නේ නැති නිසා. මේ නිසා අත්ථචර්යාව මෙතන මූලික කාරණය, පරතචර්යාව මෙහි උපසංගික කාරණය, ආනුසංගික කාරණය. මේ විදිහට සාමණේර සීලය සමාදන් වුණු මේ බෝධිසත්වයන් වහන්සේ දසපරයි, දසනාතනා, දසදඬුවම් වත්, දස ශික්ෂාපද ආදී දේවලින් බොහොම පරිස්සම් වෙලා හිට තමන්ගේ මේ ප්‍රතිපත්ති පිරීමෙහි නියුක්තව කාලය ගත කරනවා. ඒ කාලය ගත කරන අය සාමණේර භාවය. එහෙම සාමණේර භාවයේ කාලයක් ගත කරාට පස්සේ සාමණේර භාවයෙන් එයා උස්සලා තියෙනවා තත්ත්වයකට. ඒ තත්ත්වය සමණ සම්පදාවේ සමීපයෙන් උස්සා තියෙන එක. සමණ සම්පදා කියලා කියන්නේ සෝවාන්, සකදාගම, නාගාමී, අරහත් කියන මාර්ගඵලවලට. ඒ මාර්ගඵල ලබා ගන්නට සුදුසු වෙන විදිහට ඒ තැනට යන්න උසස්කනේ බවට පත් කරන එකට කියනවා උපසම්පදා කියලා හිට. සමහර මෝඩ අය කල්පනා කරන උපසම්පදා කියන්නේ මහලකමේ ඉහළම තමයි, ඉහළම තැන කියලා. එහෙමනම් ඉතින් සෝවාංකමට
සකදාගාමිකමට අනාගාමිකමට අරහන්තගමට තැනක් නෑනේ උපසම්පදාව කියන මට්ටමින් හිටියොත්. උපසම්පදාව තියෙන්නේ සෝවාන් සකදාගම නාගාමි අරහත් කියන මේ ශ්‍රමණ සම්පදාවට සමණ සම්පදාවට සමීපයෙන් පිහිටුවා තැබීම ඔසවා තැබීම ඒකට උපසම්පදාව කියලා කියනවා. මේ උපසම්පදා අපේ බුද්ධ සාසනයේ එහි බික්ක උපසම්පදා සරණාගමන උපසම්පදා ඕවාද පටිග්ගාන උපසම්පදා පඤ්ඤා ව්‍යාකරණ උපසම්පදා ගරුදම පටිග්ගාන උපසම්පදා දූතේනු සම්පදා අට්ඨවාචික උපසම්පදා ආදී වශයෙන් අතීත කාලේ බුද්ධ කාලේ පටන්ම පැවතුණත් වර්තමානයේ පවතින්නේ ඤප්ති චතුත්තක කම්ම උපසම්පදාව පමණයි. මහා සංඝයා වහන්සේ ඉදිරියේදී මහා සංඝයා වහන්සේ විසින් ඤප්තිය පිහිටුවීමෙන් උපසම්පන්න භාවයට පත්කිරීමයි මෙහිදී කරන්නේ. මේ ඤප්ති චතුත්තකම්ම උපසම්පදාවේදී වර්තමාන කාලදී මහා සංඝයා වහන්සේ කරන්නේ මේ සාමණේර තන නවකෝටි සහස්සාදිනා වුත්ත පබේදකං අනේක සහස්සානං සංවර විනයං සමාදිත්වා වත්තතෙන උපරිභූතා අග්ගභූතා සම්පදාති උපසම්පදා කළ සාරත්ත දීපනයේ දක්වනවා. නවකෝටි සහස්සක් ආදීපතියෙන් දක්වන මහා ශික්ෂාප සමූහයකට සංවර විනයකට මේ පත්කිරීමයි උපසම්පදාව කියන්නේ කියලා. ඒ බව තවත් විස්තර වශයෙන් දක්වනවා. නවකෝටි සහස්සානි අසීතින් සත කෝටියෝ පඤ්ඤාසංස සහස්සානි චප්තිංසාච පුනරේ ඒතේ සංවර විනයා සම්බුද්ධේන ප්‍රකාශිතා පෙය්‍යාල මුකේන නිත්‍තිට්ඨා සික්ඛා විනය සංවරා. එතකොට විනය සංවර කියන මේ ඉතාම කෙටි වචනයෙන් හඳුන්වන උපසම්පදා කෙනාගේ සංවරය ප්‍රාතිමෝක්ෂ සංවර කියලා හිට. එහෙම කිව්වට ඒක නවකෝටි සහස්සාදී අසීති ගුණ සමූහයකින් යුක්ත වෙච්ච ව්‍යාප්ත වෙච්ච සංවර ගුණයක් කියලා හිටයි මෙයින් උගන්වා තිබෙන්නේ. මේ තව උපසම්පදා වුණාම උපසම්පදා කෙන උගාව තිබිය යුතු බොහෝ ශික්ෂා ගුණ ධර්ම තිබෙන්ට ඕනෑ. එතකොට සංගම්බන්තේ උපසම්පදාන් යාචාමේ උල්ලුම් පතුම්මම් බන්තේ සංගෝ අනුකම්පං උපාදාය කියලා හිට මේ ඉල්ලා සිටීමෙන් ලබා ගන්න මේ ප්‍රාතිමෝක්ත සංවර සීලය උපසම්පදා සීලය ලබා ගත්තාම එයා හඳුන්වන්නේ අදි සීල භාවයට පත් වුණායි කියලා. අදි සීල භාවය මොකද්ද? මේ අදි සීල භාවය සීල භාවය සීලයාගේ කෙළවර වෙන්නේ සෝවාන් ආදී මඟ පිළිවෙලින්. ඒතන්වලට අදි වෙච්ච ඒතන්වලට පමණක්ම තමන් අදිෂ්ඨානයෙන් සමීප වෙච්ච සීලය මෙතන අදි සීලය. අදි කියන එක මෙතන ලොකු උසස් කියන අර්ථය නෙමෙයි, මාර්ගයට සමීප වෙච්ච සීලය කියන අර්ථයෙන් තමයි මේකට අදි සීල කියලා කියන්නේ. මේ අදි සීල සම්පත්තියේදී ශික්ෂාපදක් තියෙනවා. පරාජිකා සංකායිසේස අනියත පාචිත්‍ය පාටිදේශනීය දුක්කට දුබ්බාතිත ආදී වශයෙන් මේ සීලය වර්ග කරලා තියෙනවා. මේ විදිහට ඉක්ෂාපද 224ක් මේ පාතිමොක්ක සංවර සීලයෙහි සමාදන් වෙනවා. ඒ සමාදන් වුණු සීලයන් උපෝහත කර්ම නිසිපද්ධි කරමින් මහා සංඝයා වහන්සේ වෙත ඇවැත් දෙසමින් නිතර නිතර පිහිදුවෙන්ට ඕනේ. මොකද පංච සීලය රකින කොච්චර අමාරුද කියලා අපේ මේ ගිහි පින්නතුන්ට තේරෙනවනේ. එතකොට උපසම්පදා සීලය රකින්න එක කොච්චර කල්පනාවෙන් පරිස්සමෙන් උත්සාහයෙන් කරන්න ඕනද? ඒ නිසා උපෝහත කර්ම කරන්න ඕනේ, ඇවැත් දෙසෙන්ට ඕනේ. ඒ නිසා පොඩි ඇවතක්වත් තබා ගන්න නැතුව පුළුවන් තරම් සීලය පිරිසිදු කරගෙන ජීවත් වීමටයි උපසම්පන්න භික්ෂූන් වහන්සේ ජීවත් වෙන්නේ. ඒ උපසම්පන්න භික්ෂූන් වහන්සේ ඒ විදිහට ජීවත් වෙන භික්ෂූන් වහන්සේට මේ ලැබෙන විනය දෙආකාරයි. එතකොට ඒ දෙආකාර විනය බුදුහාමුදුරන් වහන්සේ විසින් දක්වලා තියෙනවා සංවර විනය ප්‍රහාණ විනය කියලා. මේ සංවර විනය ප්‍රහාණ විනය කියන දෙක දුවිදෝ විනයෝ නාම ඒක මේකත්ත පංචදා අභාවිතෝ තත්ත අයං අවිනීතෝති උච්චති කියලා උගන්වනවා.
මේ සංවර විනය ප්‍රහාණ විනය කියන දෙකේ හික්මෙන කෙනා ඒ විනය හික්මෙන් නැතුව අත්නොමතික වැඩ කරන්න පටන් ගත්තොත් එයාට කියන්නේ විනයානුකූල භික්ෂුව කියලා නෙමෙයි අවිනීත භික්ෂුව කියලා. ඒකයි මේකින් කියන්නේ දුවිදෝ විනයෝ නාම ඒක මේකත්ත පංචදා අභාවිතෝ තත්ත අයං අවිනීතෝති උච්චති. එතකොට මේ ධර්මතා දෙකේ නිති පරිදි පැවතෙන්නේ නැතුව ඊට පටහැනි යන අය විනයෙන් තොර වෙන හින්දා ඒ අයට කියනවා අවිනීත කියලා හිට වචනයක් පාවිච්චි කරනවා. ප්‍රතඥනක ලෝකේ විනීත අවිනීත දෙක කොහොමත් පවතින්න ඕනයි කියන එක කවුරුත් දන්නවා. මේ නිසා අවිනීතයොත් ඉන්නවා විනීතයොත් ඉන්නවා. එතකොට මේ සංවර විනය සීල සංවර සති සංවර ඥාන සංවර කාන්ති සංවර විනය සංවර කියන මේ සංවර වලින් යුක්ත වෙන්න ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් ප්‍රහාණ විනය නවමහා විදර්ශනා ඥාන වලින් සමන්විත වෙන්න ඕනේ. උද්‍යබ්බ ඥානය භංග ඥානය බයතුපට්ඨාන ඥානය ආදීනමානු දස්සන ඥානය නිබ්බිතානු දස්සන ඥානය මුංචිත කම්මිතා ඥානය පටිසංකානුපේක්ෂා ඥානය සංකාරුපේක්ෂා ඥානය අනුලෝම ඥානය. එතකොට ප්‍රහාණ විනය කියන එකේ හැතරන භික්ෂුව ඥානයක් උපදව ගන්නට ඕනේ. උද්‍යව්‍ය පිළිබඳ හොඳ ඥාන අවබෝධයක් තිබෙන්න ඕනේ. ක්ෂණ භංගයන් පිළිබඳ ඥානයක් තියෙන්න ඕනේ. බයතුපට්ඨාන පිළිබඳ හොඳ ඥානයක් තියෙන්න ඕනේ. ආදීනමානුපස්සනිය පිළිබඳ ඥානයක් තියෙන්න ඕනේ. නිබ්බිදානුපස්සනා පිළිබඳ ඥානයක් තියෙන්න ඕනේ. මුංචිත ගම්‍යතා පිළිබඳ ඥානයක් තියෙන්න ඕනේ. පටිසංකානුපේක්ෂා ඥානයක් තියෙන්න ඕනේ. සංකාරුපේක්ෂා ඥානයක් තියෙන්න ඕනේ. අනුලෝම ඥානයක් තියෙන්න ඕනේ. මේ විදිහට නවවිධ ඥානයක් දැන් මේ උපසම්පදා භික්ෂුව තමන්ගේ මොළේ තමන්ගේ බුද්ධිය තමන්ගේ සන්තානෙ උපදවා ගන්නට ඕනේ. කොහොමද උපදවන්නේ? බුදුහාමුදුරෝ දේශනා කළපු ත්‍රිපිටක ධර්මය අටුවා ටීකා ටිප්පණී මදුගන්තීන් සහිතව නිතරම පරිහරණය කරමින් හදාරමින් පිරික්සමින් තමන්ගේ ඥානය දියුණු කරගන්නට ඕනේ. මේ නව ඥානයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒක තමයි උපසම්පන්න භික්ෂුවගේ ඥාන සම්පත්තිය. බුද්ධර්මය හදාරන්නේ නැතුව ත්‍රිපිටක හදාරන්නේ නැතුව එහෙම පොඩ්ඩක් හදාරලා හිට ඉන්න කෙනාට මේ ඥාන උපදවා ගන්න බෑ. ඒ නිසා මේ නවමහා ඥානයම තමන්ගේ සම්පාණේ උපසම්පන්න භික්ෂුවක් විසින් උපදවා ගන්නට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඇයි ඒ ඥානයන් උපදවා ගන්නෙ මොනවා කරන්නද? මේ දහස්වන් යෝජනයන් ප්‍රහාණය කරන්නටයි. සීලබ්බත පරමාස කාමරාග රූපරාග අරූපරාග සක්කාදිට විචිකිච්ඡා ආදී මේ සියලුම දේ ප්‍රහාණය කරන්ටයි මේ ඥානය අවශ්‍ය වෙන්නේ. ඥානයක් නැතුව කලෙසුම් ප්‍රහාණය කරන්නට බෑ. මේසා කලෙස් ප්‍රහාණය කරන්නට ඕනනම් තමයි ඥානවන්ත වෙන්න ඕනේ. නිකම් මේ ඥාන කියන ඥාන නෙමෙයි, නවමහවිදර්ශනා ඥානම උපදවා ගන්නට ඕනේ. ඒ ඥානය උපදවා ගන්න නැතුව කොහොමද මෙයා කලෙස් ප්‍රහාණය කරන්න බෑනේ. එතකොට ඒවා උපදවාගෙන හිට නාම රූප ව්‍යක්තාපනයෙන් සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රත්‍ය පරිග්‍රහයෙන් අහේතුක විෂම දෘෂ්ටීන් ප්‍රහාණය කරන්න ඕනේ. කංකා විතරණ ඥානයෙන් කතං කපී භාවය ප්‍රහාණය කරන්න ඕනේ. කලාප සම්මන්ත්‍රණයෙන් මේ මාගේය කියන මේ ග්‍රහණය ප්‍රහාණය කරන්න ඕනේ. මාර්ගාමාර්ග ව්‍යවස්ථා ඥානයෙන් අමාර්ගයෙහි මාර්ගයයි කියන වැරදි ගමන ප්‍රහාණය කරන්න ඕනේ. උදය දර්ශනයෙන් උච්චේද දෘෂ්ටිය ප්‍රහාණය කරන්න ඕනේ. ව්‍යදර්ශනයෙන් ශාස්ත්‍ර දෘෂ්ටිය ප්‍රහාණය කරන්න ඕනේ. බයදර්ශනයෙන් උපාදානස්කන්ධයන් පිළිබඳව අභයයි හොඳයි සාන්තයි කියලා ඉන්න මේ වැරදි දෘෂ්ටිය සාමුලින් ප්‍රහාණය කරන්න ඕනේ. ආදීනව දර්ශනයෙන් අස්ථාද සංඥාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න ඕනේ. නිර්වේදානු දර්ශනයෙන් අභිරති සංඥා ප්‍රහාණය කරන්න ඕනේ. මුංචිත කම්මිතා ඥානයෙන් අමුංචිත කම්මිතා ඥානය සතරින් මිදෙන්න කම්මලි වෙන බතිය සාමුලින් ප්‍රහාණය කරන්න ඕනේ. උපේක්ෂා ඥානයෙන් හැමතිස්සේම උපේක්ෂා ඥානයෙන් අනුපේක්ෂාව ප්‍රහාණය කරන්න ඕනේ. අනුලෝම ඥානයෙන් ධර්මස්ථිතිය හා ඥාන දර්ශනය වීමට පුළුවන් තමන් ප්‍රතිලෝම වෙන්ටද ඕනේ. ඊට ප්‍රතිලෝම දේවල් විරුද්ධ දේවල් සියල්ලක්ම ඉවත් කරගන්නටත් ඕනේ. ගෝත්‍ර වූ ඥානයෙන් සංඛාර නිමිත්ත ග්‍රහණයෙන් තදංග වශයෙන් සියලු කෙලෙසුම් ප්‍රහාණය කරන්නට ඕනේ.
මේ ප්‍රහාණය කිරීම තදංග ප්‍රහාණ විස්කම්බන ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණ පටිපස්සද්දි ප්‍රහාණ නිස්සරණ ප්‍රහාණ කියන මේ පහෙන් ප්‍රහාණය කරගන්න එක තමයි ප්‍රහාණ විනය කියලා කිව්වේ. එතකොට සංවර විනය ප්‍රහාණ විනය කියන මේ දෙකේ හික්මීම තමයි උපසම්පන්න භික්ෂුවගේ පරම කාර්ය. ඉන් පිටස්තර කාර්යයන් උපසම්පන්න භික්ෂුවගේ කාර්යයන් වෙතොත් සමාජයට කරන වැඩ, ලෝකයාට කරන වැඩ, සාසනයේ පැවැත්මට කරන වැඩ හැම දෙයක්ම කෙරෙන්ට පුළුවන්. ඒව හැමතේ සම පරත්තචර්යාව පිණිස කරන දේවල් වන අතර අත්තචර්යාව පිණිස මේ ක්‍රියාවන් වලට සියලුම භික්ෂුවක් තමන්ගේ මුල් තැන දීලා ක්‍රියා කරන්නට ඕනේ, මුදෙ වෙන්න ඕනේ. එතකොට මේ විදිහට ශ්‍රමණ භාවය සම්පූර්ණ කරගන්නට ඒ භික්ෂුවට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේ විදිහේ භික්ෂූන් ලෝතුරා බුදුහාමුදුරන්ගේ කාලෙද බොහෝම හිටියා. ඒ නිසා රහත් බවට පත් වුණා. අපේ ලංකාවෙත් මේ හාමුදුරු බොහෝ දෙනෙක් රහත් වුණා. අන්තිම මහරහතන් වහන්සේ නවවෙනි ත්‍රිවතේ හිටපු මලියදේව මහරහතන් වහන්සේ කියලා මිනිස්සු අතර විවාහයක් තියෙනවා. ඒ හින්දා ඒත් එනින් රහතන් වහන්සේලා පහළ වීම ක්‍රමක්‍රමයෙන් අඩු වුණා කියලා කියනවා. අපි ඒකට හේතු හොයන්න ඕනේ. හැබැයි ඉන් පස්සෙත් මේ අදෙය සමහර අය ඉන්නවා මන් රහත් කියාගන්න අය. රහතන් වහන්සේලා කවදාවත් මන් රහත් කියලා හිට ප්‍රත්‍යලාභයෙන් යම් නම් දේ ලබා ගැනීම පිණිස මේ විහෙත මහන්සි වෙන පිරිසක් නෙමෙයි. එතකොට ඒ රහතන් කිව්වනම් එයාගේ රහත් ගුණය තිබෙන්න ඕනේ. රහතන් කියලා කෙනෙක් ප්‍රතිඥා කරනවා නම් යම් කෙනෙක් තමන්ට බොහෝ මිනිස්සු පැමිණලා හිට උපස්ථාන කරයි සංග්‍රහ කරයි කියලා හිට ලාභ ප්‍රයෝජන ලබා ගන්නට කරන කපට කෛරාටික හොරකමක්. එහෙම කරන්න හොඳ නෑ. රහත්කම හොරකම් කරන්න හොඳ නෑ. දානය, සීලය, භාවනාව පමණක් නෙමෙයි, දැන් රහත්කමත් හොරකම් කරගෙන ව්‍යාපාරය බවට පත් කරගෙන තියෙන අවස්ථාවක් මේ කාලේ පේනවා. ඒක හොඳ වැඩක් නෙමෙයි, ඒක බොහොම නරක වැඩක්. අපි ඒවෙන් මිදෙන්න ඕනේ, ඉවත් වෙන්න ඕනේ. අපේ ලංකාවේ සිද්ධ වෙච්ච කතන්දරයක් මම කියන්න කැමතියි. ලංකාවේ එක වනාන්තරයක භික්ෂුන් වහන්සේ කෙනෙක් නමක් විදර්ශනා වඩමින් අර මුලින් කියපු උපසම්පදා කර්ම කරමින් කෙලෙසුන් නිවාරණය කර ගැනීම පිණිස දැඩි වෙහෙසක යෙදෙමින් හිටියා. එහෙම ඉන්න භික්ෂුන් වහන්සේ ක්ලාන්ත වෙලා හිට ඇද වැටුණාම ගිහි කෙනෙක් ඇවිදින් හිට එයාට අඹ ගෙඩි වලින් පැන් පෝඩා හිට සනීප කරගෙන කරේ තියාගෙන යනවා. ඒ යන වෙලාවේදී එයා කල්පනා කරනවා, මේ මගේ තාත්තත් නෙමෙයි, අම්මත් නෙමෙයි, ඥාතියෙකුත් නෙමෙයි, මේ මට හලකන්නේ මගේ සීලවන්තකම කරෙහි විශ්වාසයෙන්. ඒ හින්දා මම මේ සීලවන්තකම සම්පූර්ණ කරන්න ඕනයි කියලා විදර්ශනාව අතනහැර වැඩ කරලා කරේ ඉඳිම එයා රහත් බවට පත් වුණා ඒ හාමුදුරුවෝ. ඒ වගේම පින්ඩපාත යන භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ පින්ඩපාත යනකොට දවසක් ඇහුණක් යපා කරනවා මේ අය හාමුදුරුවන්ට හොඳ සහල් බත් වලින් හරි ගස්සල දානේ නැහැත් කරන්න අපට පොඩි දෙයක් හදලා තියන්න කියලා මොනවා හරි. ඒක ඇහිච්ච වෙලේ ඉඳන් ඒ හරුණටත් සංවේගය නිසා විදර්ශනා කරලා හිට රහත් බවට පත් වෙනා තමයි උන්වහන්සේ දාණයට වැඩියේ. මෙහෙම තියෙන මේ ශාසනයට මොකද වෙන්නේ කියලා හිට දවසක් බුදුහාරයන් කාලෙදිම පණ්ඩරගොත්ත බ්‍රාහ්මණයා පුස්ස හාමුදුරුවන් ඇව්වා. ඒ හාමුදුරුවෝ කියනවා, මේ අය මෙහෙම ප්‍රතිපත්ති දරන රහත් බවට පත් වුණත් කවදා හෝ ශ්‍රාවක රහත් බෝධිය ප්‍රාර්ථනා කරමින් පාරමී පුරන, එහෙත් මෙකී සංවර විනය ආදීන්හි ඉක්මෙන්නේ නැති කෝඩ්‍රෙන් උපනාහයෙන් මක්කී පලාස ආදියකින් ඉස්සුකී ආදයෙන් යුක්ත වෙච්ච අය බොහෝම සන්තාර ඉස්සරහට ඇති වෙනවායි කියලා. ඒ අය ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොයෙක් නොයෙක් දේවල් කරනවායි කියලා. ඉතින් අපට පේනවා බලගම්බා රජුගේ කාලේ ඉඳන්ම යම් යම් ලාභ ප්‍රයෝජන වලට ඇතිවීම නිසා නොයෙක් නොයෙක් විදියට මහා විහාර වලගම්බා හැප්පිලි සිද්ධ වෙච්ච හැටි, ඒ වගේම මේ කලෙත් එහෙම නොයෙක් නොයෙක් දේවල් වෙන බව. නමුත් සියලු භික්ෂුන් වහන්සේලා ගත්තාම අන්තුමාත්‍රක හෝ සංඝ සීලයක් තියෙනවා. මීමැත්තෙක් මලින් මලට ගිහිල්ලා හිට පැණි උරා ගන්නකොට ඒ මලේ කැඩිච්ච බිඳිච්ච සිදුරු වෙච්ච ඒවා ගන්නේ නැහැ, පැණි ටික විතරයි ගන්නෙ. ඒ පැණි විතරක් අරන් ගෙහින් හිට හදන මී වදෙන් තමයි මී පැණි කියන අමෘතය හැදෙන්නේ. සෑම ශීල දුස්සීල භාවයක් නොසලකා යම් පුද්ගලයෙක් තුළ තියෙනවා නම් සංඝ ගුණ අංශු මාත්‍රයක් ඒ සියල්ලම එක් කරලා එකතර අරගෙන තමයි සංඝ කියන මේ தත්ත්වය හැදෙන්නේ.
එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සංඝෝ නාම දුස්සීලෝ නත්ති කියලා. මේ නිසා සංඝ තත්ත්වය පිළිබඳ දුස්සීලයක් ඇති වෙන්න දුස්සීලකම් ඔක්කොම මේ පුද්ගලිකයන්ට අත්වලා ඒගොල්ලෝ අපාගත වෙයි. නමුත් එයාගේ යම් ආංශ මාත්‍රයක් හෝ සංගුණයක් තිබෙනම් ඒක මේ සංඝත්වයට තුල් වෙනවා. ඒ නිසායි කාසාව කණ්ඩකයත් සංඝත්වයට තුලත් වෙන්නේ කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. මේ නිසා අපි මේ ස්වභාවය තේරුම් අරන් අපි හැමදෙනාම ඉතාමත්ම හොඳට ධර්මයට විනයට අනුව ක්‍රියා කිරීමෙන් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් තමන්ගේ නිර්වාණ ගාමනීය සාර්ථකරණය පිණිසත් බුද්ධියෙන් ඥානයෙන් ප්‍රඥාවෙන් ක්‍රියා කරමින් සාර්ථකත්ව ලබා ගනිත්වායි කියලා සාදරයෙන් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් වසර 12කට පෙර පරලෝ සැපත් අමුණු කුඹුරේ විසූ කේ ඒ ගුණසේකර ස්වාමි පුරුෂයාට සහ වසර 2කමාරකට පෙර පරලෝ සැපත් මීරිගම විසූ බී ඒ ප්‍රේමවතී මාතාවටත් වසර 2කමාරකට පෙර පරලෝ සැපත් යොංගම් මුල්ලේ විසූ කුසුමාරාමනායක මාතාවට සහ මාස 3කට පෙර පරලෝ සැපත් මිරිස්වත්තේ විසූ චන්න රණසිංහ මහතාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේට සිත් පැතීම පිණිසත් දායකත්වයේ දරන්නේ වතුරුගම අමුණු කුඹුර පදිංචි බී.ඒ. පියසීලී මහත්මිය ඇතුළු දරු මුණුපුරන්, මහරගම පමුණුව පතිරගොඩ පාරේ අංක 10 නිවසේ පදිංචිව සිට පරලෝ සැපත් එම්.ඒ.ඩී. ඔස්ටින් පියානන්ට, සරණේරිස් ආතාහා යසෝහාමි ආච්චීට, කරඳන දම්මුල්ලේ දිනෝරිස් මහප්පා සහ කල්යාණවති ලොකු අම්මා ඇතුළු සියලුම පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් අංක 109(2)A නියඳගල සුබසාධක මාවතේ සුජීවත්ව සිටින W. නන්දාවති මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා යක්කල කොස්කන්දවල පදිංචි මාතර ආරච්චි පවුලේ දූතරු පිරිස. 2022 වසරේ පෙබරවාරි මස 28 වන දින 61 වන ජන්මදිනය සමරන ලලිතා නන්දනී ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න සුභම සුභ උපන්දිනයකට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලැබීමටත් මෑණියන්ගේ පරලෝ සැපත් පියාණන් වන වී මොහොට්ටිය අප්පුහාමි සහ මෑණියන් වන SR ටිකිරි මැණිකේ යන දෙපරට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලැබීමට ආශිර්වාද කිරීම පිණිසත් දායකත්වයේ දරනවා කෑගල්ල පිටගල්දෙනිය පවණි නිවසේ පදිංචි ස්වාමි පුරුෂයා වන ප්‍රියන්ත ලාල් මහතා සහ පවණි යසෝදා සහ සමන් යන දූතරුවන්. පරලෝ සැපත් R.M. රම්මැණිකේ තම ආදරණීය මෑණියන්ට, W.M. සියාතු තම ආදරණීය පියාණන්ට, W.M. පොඩිමැණිකේ තම ආදරණීය සොයුරියට, පරලෝ සැපත් දෙපාර්ශවයේ සියලුම ඥාති මිත්‍රාදීන්ට, ගුරු උතුමන්ලාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින W.M. පොඩිනෝනා අක්කාට, W.M. සෝමාවතී නංගීට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දියණියන් 4 දිනාගේද, පුතණුවන්ගේද, බෑණාවරුන් 4 දිනාගේද, ලේලියගේද රැකියා සහ ව්‍යාපාර කටයුතු සාර්ථක වීම සඳහාද මෙම ධර්ම දානමය කුසලිය සිදු කරන්නේ බොරලන්දේ අංක 203 ලිපිණියේ පදිංචි විශ්‍රාමික ගුරු උපදේශක W.M. ගුණසේකර පියාණන්. දකුණු කළුතර පදිංචි පෙබරවාරි මස 10 දිනට 91 වෙනි උපන්දිනය යෙදුණු සුජීවත්ව සිටින කමලා කරුණාතිලක ආදරණීය මෑණියන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සහ සුජීවත්ව සිටින සැමට සිත ප්‍රාර්ථනා කිරීමත් පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කළුතර දකුණ දූව පන්සල පාර තිලකවලව්වේ පදිංචි කමලා කරුණාතිලක මහත්මියගේ දූතරු පිරිස. හෙට්ටි ආරච්චිගේ එමලින් හාමි මහත්මිය, ජේමිස් අප්පුහාමි මහතා, PKD බ්‍රම්පි අප්පුහාමි මහතා, SA නිමල් හාමි මහත්මිය ඇතුළු පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන්ට හා උදව් උපකාර කළ සියලුම සේවක සේවිකාවන්ට හා ඇසුරු කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා අතුරුගිරිය මිලේනියම් සිටි කලාප තුනෙහි පදිංචි PKD සීලවතී ගුරු මාතාව සහ විශ්‍රාමික පරිවාස නිලධාරී නෙල්සන් චන්ද්‍රසිරි මහතා.
පෙබරවාරි මස 24 වන දින උපන්දිනය සැමරූ අනදා වීරකෝන් මෑණියන්ටත් වෙනුර පුතණුවන්ටත් 26 වන දින උපන්දිනය සැමරූ පංචාලී දියණියටත් හේරත් ජයසේකර ස්වාමි පුරුෂයාටත් අනිර විදුර පුතණුවන්ටත් හර්ෂණි ශානිකා ලේලියන්ටත් නෙතුක කියාරා කියෝන් යන දරුවන්ටත් දිගා සිරිහා නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා මොනරාගල ඔබ්බේ ගොඩ ප්‍රභාෂිත නිවසේ පදිංචි අනදා වීරකෝන් මහත්මිය. වසර 29කට පෙර 1993 පෙබරවාරි මාස 28 වන දින පරලෝසැපත් අම්පාර දඩයම් තලාව තිස්සපුර අංක 19-125 එක නිවසේ විසූ පී.එස්. ගුණසිංහ සදාදරණීය පියාණන්ටත් 2000 වසරේ ජූලි මාස 30 දින පරලෝසැපත් පී.එස්. නිමල් කරුණාතිලක ආදරණීය සහෝදරයාටත් අම්පාර දිගමඩුල්ල වීරගොඩ අංක 8-112 නිවසේ විසූ 2014 වසරේ ජූනි මාස 9 වන දින පරලෝසැපත් කළුබණ්ඩා අබේසිංහ සීයාටත් 2019 වසරේ ඔක්තෝබර් මාස 23 වන දින පරලෝසැපත් ලොකුමැණිකේ ජයසුන්දර අත්තම්මා ඇතුළු පරලෝසැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් පවුලේ අධ්‍යාපනයේ ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කිරීම සඳහාත් සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා අම්පාර දඩයම් තලාව තිස්සපුර පදිංචි නිශාන්ති උදයංගනී මහත්මිය සහ මනෝද්‍යා බණ්ඩාර මෙනවිය. මොල්ලිගොඩ පිරිවෙන පාරේ ආශංසා නිවසේ පදිංචිව සිටි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එච් ආර්යදාස පෙරේරා මහතාගේ අදට යෙදෙන ජන්මදින සැමරුම වෙනුවෙන් ඔහුට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන පාරේ ආශංසා නිවසේ පදිංචි වයලට් පෙරේරා බිරිඳ දියණියන් වන ඉෂිකා පෙරේරා සහ දිනේෂා පෙරේරා යන පිරිස. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. දායකත්ව දරූ පින්වත් ඔබ හැම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සිරු දෙනාටත් මේ ධර්ම දේශනා සංවිධානය කළ ගුවන් ගුණස්ථාපයේ සෑම සිරු දෙනාටත් තම තමන් ප්‍රාර්ථනා කරන පරිද්දෙන් සියලු ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ වෙමින් දෙව්මිනිත් සැපත් කළවර නිවන් සම්පත් සාක්ෂාත් වේවායි කියලා සෑම දෙනාම සාදු කළ ප්‍රාර්ථනා කරන්ට. එත්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. සදහෙවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමය, පූගොඩ මහාවිහාරය සහ ශ්‍රී පඤ්ඤාසාර විහාරය ආදී විහාරස්ථානවල විහාරාධිපති, ආගම ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න. කතා කරන්න ආගමිකංශයට අපගේ දුරකථන අංකය 0112-697-140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 0112-307-1082. ඔබට තෙරුවන් සරණයි.